දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 540 වන ටෙලිවැකිය නේද? අර මේ ගස් නැති රටේ එඬරු ගහත් ගහක් කිව්වලු. හරිය ගස් නැති රටේ එඬරු ගහත් ගහක් කිව්වලු. හොඳේ දැන් මේ ලී ක්වාන් යූලා මහතීර් මොහොමඩ්ලා ලෝකේ දුප්පත්ම රටවල් අංක එකට ගේනකොට අපි පත් කළේම පත් කර ගත්තේම එඬරු ගස්. හරිය එඬරු ගස්. හොඳේ බෞද්ධ කියන අර්ථවත් ධර්මය හුදෙක්ම බාහිර ආටෝපයෙන් පිළිගන්න අදහන බව පෙන්වන නායකින්ට තමයි අප මේතා කල් බලය දුන්නේ. හොඳේ බෞද්ධ ධර්මයේ සරල මුඛ්‍ය අර්ථය අත්හැරීම, තණ්හාවෙන් තොරවීම නේද? ඒත් අවුරුදු 30ක් 40ක් 50ක් පොඩි කාලේ එහෙම නෙමෙයි. හොඳේ පාර්ලිමේන්තුවටම වෙලා බලය අතහරිනවා තියා ඒ ගැන හිතන්නේවත් නැති, හොඳේ අහලගම් හතකින්වත් හිතන්නේ නැති මේ උන්දලා බලයටම බැඳුණු පිරිසක් බවට පත් වෙලා. හොඳේ බලයටම බැඳුණු පිරිසක්. හරිය බලන්න ඍෂි සුනක් හා හින්දු බැතිමතෙක්. ගෙදර ගිය මහත්මා විදිහ බලන්න. මගෙන් සිදු වූ අඩුපාඩුවල වගකීම මා බාර ගන්නවා. බලාපොරොත්තු සුන්වීම නිසා ඔබ තුල ඇති කෝපය මට තේරෙනවා. අවුරුදු 44ක් වයස ඍෂි සුනක් පරාජය බාරගෙන අගමැති කමිනුත් ඉල්ලාස් වෙලා ගෙදර ගියා නේද? ගෙදර ගිය විදිහ තමයි වැදගත්. ලන්ඩන් නුවර ඔය ඩවුනින් වීදියේ අංක 10 දරන නිල නිවසින් බැහැලා ගෙදර ගියා. තමන්ගේ බෑග් එකත් අරගෙන. හරිද? කිසිම ආරක්ෂකයෙක් නැතිව යන ගමන් ලන්ඩනේ මැක්ඩොනල්ඩ් එකකට ගිහිල්ලා බිරිඳටයි ළමයින්ටයි කෑමක් අරගෙන ගියේ. හොඳේ නිකමට මතක් කරගන්න අපේ හොරු ගෙදර ගිය විදිහ නේද? ආරක්ෂක දැසි දස්සන් පිරිවරාගෙන නේද? යනකොට මන්දිරවල තිබුණු වටිනා දේවලුත් අරගෙන පොදි බැඳගෙන තමයි ගියේ. හරිය අද ඇමරිකාවත් නිකන් බැලූ බැලමට ලංකාවගේ තමයි නේද? අර ට්‍රම්ප් අච්චිලා ආයේ එන්ට කන ළඟින් වෙඩි පාරවලුත් කනවා. ට්‍රම්ප් අච්චිගේ වයස අවුරුදු 78යි. හොඳේ චෝදනා රැසයි. එක පාරක් ජනාධිපති වෙලා ඉඳලා පැරදිලා ගිහිල්ලා දැන් ආයේ එනවා. ඔක හරි රහ ජොබ් එකක්. හොඳේ ට්‍රම්ප් නිකන් අපේ ට්‍රම්ප් අච්චිලා වගේමයි නේද? හැබැයි ඔය ඇමරිකාව කියන රටට බැරක් ඔබාමා වගේ හරි අපූරු නායකයිනුත් හිටියා. හොඳේ ඔහු ජනපති වෙලා හරි නම්බුකාර විදිහට ගෙදර ගියා. එයානකොට ඔබාමා කිව්ව කතාව මතකද? Let me be honest with you. I do not understand this. I am in my second term. It has been an extraordinary privilege for me to serve as the President of the United States. I cannot imagine a greater honor or a more interesting job. I love my work. But under our Constitution, I cannot run again. I can't run again. I actually think I'm a pretty good president. I think if I ran, I could win. But I can't. මම ඉන්නේ මගේ දෙවෙනි දුරකාලේ. මේ අවස්ථාවට මම හරි ආදරේ. ඒ කියන්නේ ජනාධිපති දුරේට හරි ආදරේ. හොඳේ නමුත් මට ආයේ තරඟ කරන්න බෑ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තියෙන නීතිය. මම හිතනවා මම හොඳ ජනාධිපති කෙනෙක් කියලා. මම ආයේ ඉල්ලුවොත් දිනන්ට පුළුවන්. හොඳේ ඔහු එවෙලේ හිනහත් වෙනවා. හොඳේ නමුත් මට බෑ. නීතිය කියන්නේ නීතිය. කිසිම කෙනෙක් නීතියට ඉහෙලින් නෑ. මේ කවුද කියන්නේ? බැරක් ඔබාමා. මම දැන් ජනපතිකමෙන් ඉවත් වෙලා ගත කරන ජීවිතය සැලසුම් කරනවා. එතකොට මට මෙච්චර ආරක්ෂාවක් ඕන වෙන්නේ නෑ. බැරක් ඔබාමා තව හරි අපූරු චරිත දෙකකුත් මතක් කරනවා. නෙල්සන් මැන්ඩෙලා හා ජෝර්ජ් වොෂින්ටන් ගැන. මේ ජනාධිපතිවරුන් සිය දුරකාලයේදී කළ දේවල් මත පමණක් නෙමෙයි ඔවුන් ලෝකයට වැදගත් උනේ. මේ අය නිලකාලයෙන් ඉවත් වුණාට පසුව සාමකාමී ජීවිත ගත කළා. එපමණක් නෙමෙයි සාමකාමී ලෙස බලහුවමාරුවට කටයුතු කළා. ඒ තමයි බැරක් ඔබාමාගේ කතාව. දැන් බලන්න අපේ පාලකින් දිහා මොන තරම් තණ්හාකාරීින්ද කියලා නේද? අඩුම ගානේ වැදගත් නම්බුකාර මිනිස්සු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති මැතිවරණවලට පවා මොන තරම් ගේම් ගහනවද, කකුල් මාට්ටු දානවද, අංචි අදිනවද කියලා නේද? ඈ තවත් අදින්ට පුළුවන්. හරිය ඇත්තට ඔබම හිතන්න අවුරුදු
තිහ හතලිය පනහ. පොඩි කාලෙහෙම නෙමේ හොඳේ අවුරුදු තිහ හතලිහ පනා. අවුරුදු පනහක් පාර්ලිමේන්තු හිටිය සමහරු. අවුරුදු පනහ කරද දැන් මේ අයට එදා හදන්න බැරිවුණු රට. ඉතින් අත හදන්නේ කොහොමද දෙයනේ මේ විදිහට ණය අරගෙන නේද? මතකද අර ඇන්ජලාමක ජර්මනී හිටපු යකඩ ගැහැණිය ආන් අද පෙන්ෂන් ගිහිල්ලා පුංචි එළවලු කොටුවකුත් කරගෙන මහල් නිවාසයක ජීවත් වෙනවා. හරිද? පුංචි එළවලු කොටුවක්. හොඳේ කෑගේ විනෝදාංශය. නමුත් ඔබ දන්නවද අපේ මැති ඇමැත්තන්ලා මන්ත්‍රීලා විතරක් නෙමෙයි ඔය ප්‍රාදේශීය දේශපාලන හොරුන් පවා මේ භූමියේ අක්කර 500 අති විශාල ඉඩම් බලහත්කාරයෙන් හෝ දේශපාලන බලය භාවිත කරලා අල්ලගෙන හූරාකමින් ඉන්නවා කියලා. හොඳම උදාහරණේ පුත්තලම. පුත්තලමේ බූරුවේ කුටුවත් ළඟින්න අනාගතයේ ඉඩමක් හොයාගන්න නම් සබ්‍රගෙන් අහන්ට වේවි කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නේ මේ හූරා කෑම. වහාම නතර කිරීමට නම් මේ සිස්ටම් එකම උඩු යටිකුරු කරන චේන්ජ් එකක් අවශ්‍ය බව කියමිනුයි.